හොඳයි. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් බදාදා පියුම් විලේ අපි අවසන් විශේෂාංගය සමගින් සම්බන්ධ වෙන සූදානම් වෙන්නේ. දැන් සතුන්ගෙන් වන විශේෂයෙන්ම මේ විස සතුන්ගෙන් වන මනුෂ්‍ය හානි සහ ඒවට තියෙන ප්‍රතිකර්මයන් ගැන එතකොට ඒවලට කොහොමද අපි ඒවෙන් වැළකෙන්නට අවශ්‍ය වෙන්නේ මේ කාරණා සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම බොහොම වැදගත් වෙනවා. ඒ නිසාම අපි අද දවසේදී සූදානම් වෙනවා නිරෝගී සුව විශේෂාංගෙන් මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්න. සන්ධිපාද සතුන්ගෙන් වන මනුෂ්‍ය හානි සහ ඒවට තියෙන ප්‍රතිකර්මයන් මොනවද? ඔබට මතක ඇති අපි කලින් දවසකත් මේ පියුම් විලෝසිය ඔබ වෙනුවෙන් අපි ගෙනාව විශේෂයෙන්ම මේ පුංචි නයි පැටියකුත් ගෙනල්ලා අපි ඔබට පෙන්වුවා මේ විශේෂම විෂගෝර සතුන්ගෙන් මේ උරගයන්ගෙන් වන මනුෂ්‍ය හානි වලට මොනවද ඔවුන්ගේ විස කොහොමද අපි ඒවට මොනවද තියෙන ප්‍රතිකාරය ඒ නිසා බොහොම හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබුණා ඒ වැඩසටහන වෙනුවට. ඉතින් අපි අද සූදානම් වන්නේ විශේෂයෙන් සන්ධිපාද සතුන්ගෙන් වන හානිය. සන්ධිපාද සතුන් කියන්නේ කවුරුන්ද කියලා දැන් ඔබට ප්‍රශ්නයක් ඇතිනේ. හැමදේටම අපි අද දවසේදී ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් අපිත් එකතු වෙනවා මේ විශේෂාංගය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විෂවේද සම්බන්ධ විද්‍යාපති උපාධිධාරී විදකැටිය දිසාරෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී TH තුෂාර චමින්ත වෛද්‍යතුමන්. අයිබන් වෛද්‍යතුමනි සුබ දැස්සනක්. අයිබෝ වෛද්‍යතුමනි ඔබතුමා සම්බන්ධ වුණු කලින් වැඩසටහනට බොහොම හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබුණා. විශේෂයෙන්ම මේ උරගයන් සම්බන්ධයෙන් කතා කරලා ඔවුන්ගේ කොහොමද විස හටගන්නේ සහ ඒවට අපි කොහොමද ප්‍රථම ආධාර සලසගන්නේ මේ පිළිබඳ අපි කතා කරා. අද අපි කතා කරනවා සන්ධිපාද සතුන්. දැන් සන්ධිපාද සතුන් කොම එක පාටම කෙනෙක්ට හිතෙන්න බැරි වෙයි මේ මොන වගේ සතුන් පිරිසක්ද කියලා. ඒ නිසා වෛද්‍යතුමනි අපි ප්‍රවේශයක් ලබා ගම මුලින්ම සන්ධිපාද සතුන්ගෙන් වන මේ හානි පිළිබඳ කතා කරනවත් එක්කම සන්ධිපාද සතුන් විදිහට හඳුන්වන්නේ මොන වගේ පිරිසක්ද මොන වගේ සතුන්ද එතනින් අපි කතාව ආරම්භ කරමු. ඔව් සන්ධිපාද සතුන් අපිට වර්ග කරන්න පුළුවන් ගොඩක් කණ්ඩායම් වලට. පළවෙනිම අපිට කියලා බලන්න මකුළුවෝ ස්පයිඩර්ස්. ඊළඟ දෙවෙනියට අපිට පුළුවන් හයිමොනෙප්ටරස්. ඒ කියන්නේ බම්බරු දෙඹරු මී මැස්සෝ ඒ වගේ සත්තු. ඊළඟට ස්කෝපියන්ස් කියන්නේ ගෝනුස්සෝ. ඊළඟට දලඹුවෝ. ඊළඟට අපිට පුළුවන් පත්තෑයන් වගේ. ඊළඟට අපිට මයිට් ඒ වර්ග වල වර්ග ගන්න පුළුවන්. මේ දකින්නේ මකුළුවෝ. මේ ඇවිල්ලා මේ තරන්තුලා වර්ගයේ මකුළුවෝ කියන්නේ දිවි මකුළුවා. එතකොට මේ ලංකාවේ දිවි මකුළු ඉන්න මේ ලංකාවේ දිනියායි ප්‍රදේශයෙන් හවුච්ච දිවි මකුළුවෙක්. ඔය මිනිහෙකුට සපා කෑම් එකෙන් සතා හමු වෙලා තියෙන්නේ. මුට කියන්නේ තරන්තුලා කියන්නේ විද්‍යාත්මක නාමෙන් තමයි දිවි මකුළුවා. දැන් සාමාන්‍ය මිනිස්සු අතර මතයක් තියෙනවා දිවි මකුළුවා කෑම විසයි මකුළුවා අරගෙන යනවා එහෙම තියෙනවා. ඇත්තටම මේගොල්ලන් නියුරොටොක්සික් ඒ කියන්නේ ස්නායු පද්ධතිය තමයි හානි කරන. නමුත් ලංකාවේ ඉන්නේ දිවි මකුළුවා මේ විස නැහැ. කියන්නේ කෑවට පස්සේ යම් යම් රෝග ලක්ෂණ පෙන්නනවා. ඒ වුණාට ඒකට ඉතරම් බය විතු කරන්නව නෙවෙයි. නැත්නම් දිවි මකුළුවා ආවම මරණවත් අඬලා සතපර සතුන් මරන්න හොඳ නැහැ. මේ පරිසරයට ගොඩක් හිතකරයි. දිවි මකුළු ලංකාවේ ඉන්න දිවි මකුළුවා විසනව ගෙදර ඉන්න මකුණු දැල් හදන මේ මකුළුවා දිවි මකුළු නෙමෙයි. දිවි මකුළු හඳුර ගන්න පුළුවන් උගේ අර ඇඟේ තියෙනවා මේ කෙදි කෙදි වගේ. කෙදි කෙදි වගේ තියෙනවා. දැන් මිනිස්සු හඳුරන ගොඩක් ගැමි මිනිස්සු ගොඩක් හඳුරන සාමාන්‍යයෙන් කැලෑබද ප්‍රදේශවල ගස්වල එහෙම ඉන්නවා. තව දිවි මකුළු ලංකාවේ තරන්තුලා වර්ග ළඟට බ්ලැක් විඩෝ කියලා මකුළු එකිනුත් විසයි. හරිය මං ඉස්සලා පෙන්නුවා හිත රතුපාඩ බඩ තියෙන ඒ මකුළුවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ඉන්න දැනට විස සහිත මකුළුවෝ ඉන්නේ. එතකොට ඒ තමයි මකුළුව. දැන් මේ සන්ධිපාද කොටසට වැටෙන විශේෂයෙන්ම මකුළුව. මේ අපි දකින්නේ මේ තමයි බ්ලැක් විඩෝ කියන මේ දිවි මකුළුවා. අර ඌ අඳුර ගන්න පුළුවන් මේ උගේ අර බුද්දරේ ප්‍රදේශේ රතු පාටයි. ඔව්. මේ කැලෑවල් ඉන්නේ. ගෙවල් වල නැහැ. මේ ගෙවල් ඉන්න මකුළුව බ්ලැක් විඩෝස් නේ. හරි. ඊළඟට වෛද්‍යමනි අපි එකින් එකට මේ කොහොමද මේ වගේ සතුන්ගේ විෂ කොහොමද කියලා අපි කතා කරමු. ඊට කලින් අපි සූදානම් වෙනවා මේ දැන් සන්ධිපාද සතුන්ගේ ඊළඟට බම්බරු මීමැස්ස. බම්බරු මීමැස්ස සහ දෙබරු. අපිට දකින්න පුළුවන් වෙනවා. මේ මීමැස්ස. මීමැස්ස අඳුර ගන්න පුළුවන් උගේ ඇඟේ මේ රෝම වැඩි. දැන් බම්බරා දෙබරා මීමැස්ස හනි බීස් කියලා කියන්නේ. බම්බරා කියන්නේ හෝනට්. එතකොට දෙබරට කියන්නේ වැස්ප්ස්. එතකොට
මේ මීමැස්ස මේ තමයි දෙබරා මේ මීමැස්ස හනිබි ඔව් අරක මේ පොඩි කරලා මේ ඇවිල්ලා මේ බම්බරා දැන් බම්බරයි දෙබරයි පැටල වෙනවා මේ බම්බරගේ ඔය තියෙන black and white appearance එකක් බම්බරා තමයි ලොකු දෙබරා පොඩි දෙබරගේ තියෙන්නේ කළු පාටයි කහ පාටයි මේ කර වර්ණේ වෙනස් වෙලා තියෙන ෆොටෝ එක ගන්න දැන් සාමාන්‍ය black and white appearance එකක් තියෙන්නේ මේ තමයි දෙබරා දෙබරා පොඩි බම්බර ලොකුයි බම්බර මේ දඟල වැඩි බම්බර වගේ කියලා සින්දුකුත් තියෙනවා මේ දෙබරා මේගොල්ලන්ගේ විස තියෙන්නේ අර පිටිපැත්තේ උදරේ පැත්තේ උලක් වගේ පේන තියෙනවද ස්ටින් එක දල එතන තමයි තියෙන්නේ හැබැයි මීමස්ස දෂ්ට කරාම එක සැරයක් දෂ්ට කරු මිය යනවා මේගොල්ලන් එහෙම නැහැ මේගොල්ලන් විසයි විසයි හැබැයි මාරාන්තික වෙන්නේ ගොඩක් වෙලාවට කීපයක් දෂ්ට කරාට පස්සේ ආසාත්මිකතාවයක් ඇවිල්ලා උෂ්ම ගන්න අපහසුතාව වෙනවා ඊට පස්සේ ගෙලින්ම මී යන්න පුළුවන් රෝගියා කියන හරිම භයානකයි මේ මී මැස්ස විතරක් නෙවෙයි කූඹිත් කැම සමහරලාට ආසාත්මිකතාවයන් එනවා තෙල් කූඹි කියලා අපි කියන්නේ ගොඩක් එහෙම රෝගීන් අපිට හම්බ වෙලා තියෙනවා මේ කූඹි එතකොට මේ විදිහටම දැන් මේ කූඹි කඩි ඔක්කොම එක හා සමානව වේ විස තියෙනවද වැතුමනේ ඔව් විස තියෙනවා කියන්නේ ඒගොල්ලන් ගොඩක්ම ආසාත්මිකතාවයන් වෙන නිසා අධික වේදනාව සභාගත ස්ථානයේ වේදනා සාකාරී ඒව තමයි තියෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරන්නේ සන්දිපාද සතුන්ගින් අපිට පත්තය. ගෝනුස්ස පත්තය. පත්තය සහ ටික් කියන ඊළඟට. පත්තය ගැන අපි කතා කරමු. ආ පත්තය බලමු මේ අපි බලමු පත්තය සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය පත්තය මේ උගේ එක කණ්ඩේකට කකුල් දෙකක් තියෙනවා දෙපැත්තෙන් ජෝඩුවක් ඉස්සරහ කකුල් දෙක තමයි දල බවට පත් වෙලා තියෙන දම් පාට තියෙන්නේ ඊළඟට ගරුඬ පැත්තය අපි කවුරුත් බයයි ගරුඬ පැත්තයට ඔන්න ගරුඬ පැත්තය එතකොට මේගොල්ලන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ඔය කුණු ගොඩවල් වල දැන් මේ දවස්වල වාහිනියෙන්ද ගුහාවල ඉන්න මේ සත්තු ගෙවල් වලට එනවා මොකද වටේ පිරිසිදුව තියාගන්න ඕනේ ඇඳවල් වල ඒව තැන් වල තමයි ජීවත් වෙන්නේ මේගොල්ලොත් ඒ සපා කාපු ස්ථාන පොඩ්ඩක් රිදෙනවා ඒ වගේ රතු වෙනවා දැවිල්ල ඒ වගේ අමාරු තමයි එන්නේ දැන් මේ දවස්වල ගොඩක් පරිස්සම් වෙන්නටත් උනේ ඒ වගේම තමයි දැන් වෛද්‍යතුමා කතා කරනවා කිව්වා මේ විශේෂයෙන්ම දැලඹු ගැන දැන් ගස්වල මේ දවස්වල ගොඩක් වෙලාවට ඉන්නවා අපි දකිනවා ඒ නිසා මේ දැලඹුනුත් දැන් සන්ධිපාද කොටසටද අයත් වෙන්නේ ඔව් දැලඹුත් සන්ධිපාද කොටස තමයි අයත් වෙන්නේ කැටපිලර්ස් කියලා අපි කියන්නේ වෛද්‍යතුමනි දැන් දැලඹුවන්ගෙත් අපි දකිනවා සාමාන්‍යයෙන් පුටා දැලඹුව දකිනවා ඒ වගේම තමයි ටිකක් විශාල ඒ නිසා මේ වර්ග තියෙනවද දැලඹුවන්ගෙන ඔව් දැලඹුව සාමාන්‍යයෙන් එහෙම වර්ග කිරීම තියෙනවා විශාල කුඩා ඊට අමතර ඒගොල්ලන්ගේ මේ වංශ anu වර්ග ක්‍රීම් තියෙනවා වෛද්‍ය විද්‍යාත්මකව අපිට ඒගොල්ලන් වැදගත් වෙන්නේ ඒගොල්ලන් අපේ හැමේ ටච් වුණාම එතන ඩර්මටයිටිස් හැමේ ඉදීමීමක් ඇලර්ජික් රියක්ෂන් එකක් තියෙනවා ඒතර කහන් අල්ලලා අපි අර පොඩි කාලේ කහඹිලිය ගෑමෙන්නේ ඒ වගේ කහලා බිබිලි දාලා වගේ එනවා ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ ඒක එහෙම වෙලා සමානට මේ මාරාන්තික වෙන්න පුළුවන් ආසත්මිකතාවය ඉක්මනට ප්‍රතිකාර ගන්න ඕනේ මේ අපි දකින්න දැලඹුනේ දැන් මේ අර බුව ගෑවුනහමද අපි කියන්නේ ඔව් බුව වලට තමයි දැලඹුව මේ අපිට විශ්සේනේ දැන් සාමාන්‍ය ශාක බුව වලටත් විශ්සනවා දැන් සමනලයේගේ මේ අර තටුවල තියෙන මේ නිකන් ඩස්ට් එක ඒක කුඩු ගතිය ඒකටත් අපිට විශ්ස වෙන්න පුළුවන් හරි අපිට ඊළඟට දැන් ගෝනුස්සොත් බලන්න පුළුවන් මේ දවස්වල වැඩිපුරම කතා වෙන ගෝනුස්සන් පිළිබඳව නේද අපිට බලන්න පුළුවන් විශේෂයෙන්ම මේ වැස්ස කාලය නිසා වර්ෂාවත් එක්කම ගෝනුස්සෝ එළියටත් එන කාල සීමාවක් පවට පතන මේ අපි දකින ගෝනුස්සෝ සාමාන්‍ය මේ කළු පාට ගෝනුස්සා දැන් මේ ගෝනුස්සා දෂ්ට කරාම දැන් මේ දවස්වල වහිනින්ද ගුහාවල මුන් ඉන්නේ ගුල්වල එළියට එනවා මේ කළු ගෝනුස්සා දෂ්ට කරාම අවට ප්‍රදේශයේ පුදුම වේදනාවක් එනවා රතු පාට වෙනවා දැවිල් එනවා සමහර අය වමන එනවා බිය යුතු නැහැ මාරාන්තික නැහැ ඒකට ප්‍රතිකාර තියෙනවා අර එයාගේ පිටිපැත්තේ තියෙන අර මේ තමයි වෙන මේක හරි වැදගත් මේ තමයි මේ රෙඩ් ස්කෝපියන් නැත්නම් සුදු ගෝනුස රතු ගෝනුසත් කියලා කියන මෙයා මාරාන්තිකයි මේ යාපන ප්‍රදේශයේ තමයි හොයාගත්තේ මීට අවුරුදු කීපයකට කලින් මෙයා දෂ්ට කරාම හෘද රෝගී ඒක රෝගීන්ට ගොඩක් බලපානවා ඒ වගේම හෘදය ගැහෙන වේගය වැඩි වමනය ඒ එනන අධික රුධිර පී මේ ප්‍රෙෂර් එක කියන්නේ මේ රුධිර පීනේ බහිනවා ඒ කියන්නේ අර අරකට වඩා මේ මේ ගුණස සැරයි සැරයි ක්ලාන්තිලා මියන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා එතකොට අපි මෙන්න මේ හරියට අඳුර ගන්න ඕනේ මේ 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 ගුණුස්සා සාමාන්‍ය දැනට මේක අනිත් පලාතලින් අහුවෙලා නැහැ යාපනය ප්‍රදේශයේ තමයි අහුවලා තියෙන්නේ මේකනේ රෙඩ් ස්කෝපියන් නැත්නම් වයිට් ස්කෝපියන් කියලා කියන්නේ රතු පාට ඔලුවක් වගේ තියෙන නිසා තියෙනවා ඒ පස්ස පැත්ත ඔලුව තියෙන ඉස්සරහ පැත්ත
හරි දැන් මේ සත්තුගෙන් අඳුර ගන්න ඔන්න හොඳ අවස්ථාවක් ඔබටත් ලැබෙනවා අපි දැන් කතා කරන්නේ මේ සන්ධිපාද සතුන්ගෙන් වෙන විශේෂයෙන්ම මේ විෂ කොහොමද විෂ අපිට එකතු වෙන්නේ කොහොමද ඒ සහ ඒවෙන් වෙන හානි කොහොමද අපි වළක්වා ගන්න කියන එක අපිට තවත් රූපසටහනකුත් තියෙනවා බලනවා නම් බලන්නත් පුළුවන් ඒ උස්සෙත් කතා කරන්න පුළුවන් වයිතුමනි මේ මයිට මයිට ඔද මේක මේ කෑම හැම ඇතුළට යන්නේ එතකොට වෛද්‍ය විද්‍යාත්මක වැඩගත් දෙඩවල් කීපයක්ම තියෙනවා Rocky Mountain spotted fever, Lyme disease, killer devil like a cadena, Hamatulatiani, a carbut and a balagan, Plecatana Dastagarani, Ethana Mada Kalupartita kicker, what it may Ratu and I play sky killagani, Mater Sandipadi Hedena, Rogat the maker. Then Sandipad Satuna Picatakara, which is him, then Makuluan, never gave the Bimakulu, Traconomy Bamburu, Mimeso, Deburu Ganakatakara, Gonusan, never gave Matamai Dalambuan, never gave a Patan Ganakatakara. Then me Adi Vashin, Vitamin Apitami, Satungin, Apitavishak, Etuluna, and Passivana, Asat Mikatavian, Dimimakwin, the Puluan, Natan Ratu, Makwagi, Sabahaviakwin, the Puluan, Eva gave Apitru and Rupasaran, Balana Gamma, Kataka and Pulam, Nomagi, Deval, the Etivanikila. අපි කතා කරන වයිටමින් ගැන. ඔව් දැන් මේ අර මම පෙන්නන්නේ දලඹුවෙක් ගෑ වුණාට පස්සේ නේ මේ ආසාත්මිතාව වැඩෙමට ඇයිද මම ඉස්සෙල්ල කිව්වේ අර මේ 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 ටික් බයිට් එක ගැන මයිට් එක කියලා මම ටික් බයිට් එකක් ඒකෙදී මේ වඩා වෙනස් මේක. ඒක විස්තර රූපන් සතරහන බලා ගන්න පුළුවන්. මේක මේක ඇවිල්ලා මේ මේ ෆ්ලීස් ඒ කියන්නේ මේ මැක්කෝ. දැන් බලන්න අර දෙකේ වෙනස්. දැන් මේක ඇලර්ජික් එකක් නෙමෙයි මැක්කෝ කෑම බලු මැක්කෝ බූසෝ ගැගේ ඉන්න මැක්කෝ කෑම තිත් තිත් වගේ තමයි තියෙන්නේ. මේ මැක්කෝ කෑම මේ මේ මන හරි මේ ටික් බයිට් ටික් එක ආයිනේ ඇතුලේ. ආ ටික් බයිට් එක. ඔකට ඔක තමයි ස්කා එක කියන්නේ. ඔය ටික් බයිට් එකක් හાર્ඩ් ටික් සොෆ්ට් ටික් එහෙම ඉන්නවා. මේ මේක තමයි ටික් බයිට්. ඔය ටික් බයිට් එකට පස්සේ ටිකක් ප්‍රතිකාර කරනකොට ඌ මැරිලා. ඔන්න ඔක තමයි ස්කා කියලා කියන්නේ. රතු පාට ඇතුළේ කලු මේ තමයි ඔය මං හිතන්නේ මීමැස්සෙක් හරි බඹරෙක් හරි දෙබරෙක් හරි දෂ්ට කරපු රූප සටහනක් ඇහැ ඉදිමිලා ප්‍රතිකාර තියන බය වෙන්න එපා ඔකට මේ තමයි ඔය දැන් බඹර දෙබර වගේ එයාගේ ස්ටිං එක දල දෂ්ට කරාට පස්සේ හැම වෙලම හිට තියෙනවා ඔය හැම වෙලක තියෙනකන් විස යනවා හමේ ඔය දල තියෙනකම් විස යනවා අපි ඔය විස යන්න නම් දල ගලවලා අයින් කරන්න ඕනේ දැන් කෙනෙක්ට ඔහොම දෙයක් වුණාම ඇදලා අයින් කරොත් කමක් නැද්ද අයින් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ පේන්න තියෙනවා නම් එතකොට අපි ඒව කර කර ඉන්නේ නැතුව ඉතින් හොස්පිටල් එකට කරන් ඉන්න ඕනේ නැත්තම් පුළුවන් තරම් අපි ඔය මේ සමහර මේ අපි එහෙම වුණාම මොනවද කරන්න කියලාත් කතා කරමු මේ අපි ගලවල මේ මොකද මේ තමයි අර ස්ටිං එකක් ගලවන හැටි දැන් අපි කිමු දැන් පාර යනකොට ඔහම මේ දෂ්ට කරොත් ඒ වෙලාවේ ගලවන්න දෙන්නේ කාඩ්බෝඩ් කෑල් එකකින් පැත්තකින් තද කරාම හරි උඩට එනවා අද පොඩි කාලේ අපි කුරුලෑ කඩන වගේ ගලවන්න යන්න හොඳ නෑ ඔක එතකොට විස පැතිරෙනවා පැත්තකින් තද කරාම උඩට එනවා එතකොට ඒක අයින් කරාම ඉතින් ඒ විස මේ තව ශරීරයට ලැබෙන එක අඩු වෙනවා එද පුළුවන් තරම් ඉක්මනට අපි දල ගලවලා අයින් කරන්න ඕනේ හරි අපිට තවත් පින්තූරයක්ත් තියෙනවා මේ මේතර ඉස්සල වන් අර කිව්ව කාඩ්බෝඩ් එකකින් මේ ඒක අයින් කරන විදිය ඒක ප්‍රථම ආධාරයක් වශයෙන් ගලවිලා ඉවත් වෙනවා වෙනවා හරි අපි ඔය කතා කරන්නේ දැන් අද සන්ධිපාද සතුන් ගෙනවන හානි සහයවට කොහොමද අපි නිසියාකාරයෙන් ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා විශේෂයෙන්ම අපි දැන් මේ සන්ධිපාද සතුන් කිව්වම නිරන්තරයෙන්ම අපිට දකින්නට ලැබෙනවනේ වයිතුමනේ දැන් උරගයන් වගේ නම් ගී ඇතුලක වගේ නෑ හැබැයි ගහක වුණා දැලඹුවෙක් ඉන්න පුළුවන් එතකොට ඒ වගේම තමයි කූඹින් ඉන්න පුළුවන් ගොඩක් වෙලාට දරුවන් වුණත් කුඹිකනේ එතකොට මකුළුවන් ඉන්න පුළුවන් ඒ විතරක් මේ පත්තෑයක් වෙනි සතෙක් ඉන්න පුළුවන් එතකොට මේ වගේ දෙයක් වුණොත් වයිතුමනේ අපි කොහොමද ඒ වෙලාවට කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා පොඩ්ඩක් දැනුවත් කරමු. මොකද නිවසක ඉන්න කෙනෙක්ට බොහොම වැදගත් වේවි මේ පණිවිඩය. ඔව් අපි ඉස්සෙල්ලම ඊට කලින් මේ වළක්වා ගන්න ඕනේ මේක. අපට පරිසරය පිරිසිදුව තියා ගන්න ඕනේ. දැන් අපි බඹරු දෙඹරු ඉන්න පළාතක යනවා නම් අපි ওই සුවඳ විලවුන් දාගෙන යන්න හොඳ නැහැ. එතකොට මේ බඹර හිතන මේ සුවඳ දාන මලක් කියලා. එතකොට එතෙන් දෙන්න පුළුවන්. බඹරු වැදිනවා. බඹරු මීමැස්ස එතෙන්ට එන්න පුළුවන්. ඊළඟට දීප්තිමත් ඇඳුම් ඇඳගෙන යන්න හොඳ නැහැ. රතු පාටට ඒ වැඳන් යනකොට සමහරට මේ මීමැස්සයි බඹර දෙමෙත මේ රතු මලක් ඇවිදිනා කියලා හිතන්න පුළුවන්. ඒකින්ද එතෙන්ට එන්න පුළුවන් ඇදලා ඒක හොඳ නැහැ ඇත්තටම. ඊළඟට සුවඳ ආහාර එළිය ඉඳන් ගන්නකොට එතෙන්ට එන්න පුළුවන් මීමැස්ස. ඒ වළක්වා ගන්න ඕනේ. ඊළඟට අංග කවර් කරගෙන යන්න ඕනේ. ගොඩක් වෙලාට දැන් ගොඩක් වෙලාට ඔය බඹරු දෙඹරු මේ දෂ්ට කරන සීගිරිය ඊළඟට මේ අපට පරිසර පිරිසිදුව තියා ගන්න ඕනේ. ඒ වගේ දේවල් කරනකොට අපි දැන් මලක් මල් එහෙම ගස් සුද්ධ කරන ග්ලව්ස් ජෝඩුවක්
අත්‍යසුම් භාවිතා කරන අර මකුළු එහෙම කන්නේ නැහැ. එතකොට ඒවෙන් වලකෙන්න පුළුවන්. අපි පුළුවන්තරේ මේ වලක්වා ගැනීමකට වැඩ කරන්න පුළුවන්. ගොඩක් ඒක වලක්ව ගන්න පුළුවන් ඇත්තටම. දැන් ඔය වගේ අවස්ථාවක දැන් අපි හිතන්න පුළුවන් මේ සතු හරි විශයි කියලා. හැබැයි අපි අර කලින් වැඩසටහනින් කතා කරා උණග සතුන් පිළිබඳ විශේෂයෙන්ම නයිපැටියෙකුත් අපි ගෙනල්ලා ඒ කතා කරපු වැඩසටහනින්. දැන් එහෙම උරගයින්ද විෂ වෛද්‍ය තුමන නැත්නම් මේ සන්ධිපාද සතුන්ගෙන් ඇතිවන ඒ හානිදායක තත්වයන්ගෙන් විෂ වැඩිද කොහොමද මේ? දැන් උරගයන් දෂ්ට කරාම ඒකට වෙනම විෂ වැඩි අපි ඉස්සලා කතා කරේ ගැන මේ සන්ධිපාද එක විෂ අඩුයි. ඔව් උරගයන් ගැනම ගොඩක් අපිට ප්‍රතිකාර පන්තියක් තියෙනවා. සන්ධිපාද අද රෝගයට ඇතුළත් නම් හිටේ අපේ රෝගියාව රෝහලින් ඩිස්චාර්ජ් කරලා යවන්න පුළුවන්. වැඩිම මිස උරගයන්. ඔව් දැන් එතකොට වෛද්‍යමනේ දැන් මේ වැනි දැන් සන්ධිපාද සතුන්ගේ මේ වැනි විෂ තත්වයක් ඇති වුනහම මාරාන්තික තත්වයක් දක්වා යන්නේ මොන වගේ දේවල්? දැන් කියලා වෛද්‍ය උපදෙස් මුලින්ම ලබා ගත්තේ නැති පිරිසකටද නැත්නම් මේ පිළිබඳ සැලකිලිමත් භාවයක් නොදක්වා ඔහේ ඉන්න පිරිසකටද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ සන්ධිපාද සතුන් දෂ්ට කරාම ප්‍රථම ආධාර පටත්ති ක්‍රීපයක් තියෙනවා. ඒකත් තමයි ඉස්සලම අපි රෝගියාව බය කරන්න හොඳ නැහැ. ඊළඟට ඒ දෂ්ට කරපු ස්ථානය අයිස් කැබැල්ලක් අරිස රූපයක් පේන අයිස් ටිකක් තියලා තද කරන්න ඕනේ. රිදි කෑල්ලකින් හෝ නැත්නම් අයිස් කැටයක් හරිද තද කරනකොට අර වේදනාව අඩු වෙලා ඉදීම අඩු වෙනවා. ඔය පෙන්නන්නේ ඒක. ඊළඟට තමාට ආසාත්මිතාවයක් නැත්නම් නියමිත වූ මාත්‍රාවෙන් පැරසිටමෝල ඖෂධය ගන්න පුළුවන් වේදනාවට. එහෙත් අඩු වෙන්නේ නැතුව උෂ්ම ගැනීමේ අපහසුතාවය, නහය තද වෙන ගතිය, ඒ වගේම කැස්ස වගේ කරකැවිල්ල එනවනම් ඉතාමත් මිග්මනින් ඔය එක එක ටූත් පේස් වර්ග ආලේපනය කරන්න නැතුව, තෙල් ආලේපනය කරන්න නැතුව, එක එක දීරජාති බොන්න නැතුව එක්මනට එක් කරන් ඉන්න ඕන. රෝහණ මොකද අරව ඇස්පිරේට් වෙන පුළුවන්, පෙනහලට යන්න පුළුවන්, මගදී සිහි නැති වුණොත්. ඒක තමයි කරන්න ඕනේ ඉස්සර. මේක තමයි ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ. මාරාන්තික වෙන්න පුළුවන් මේ බඹුරු දෙබුරු කීපයක් දෂ්ට කරාම. ඒක අනිවාර්යයෙන්ම වැදගත්. ගොඩක් කට්ටිය සමහර රෝගීන් එනවා බඹුරු දෂ්ට කළා දවස් දෙකක විතර පස්සේ. එතකොට වගවඩු පද්ධතියට ඒ වගේ වට විසතුල් වෙලා ඉවරයි නේ. ඔව් අමහා ජීවිතහානි වෙන්න පුළුවන්. විශේෂයෙන් පොඩි ළමයි දන්නේ මේ මේ සතේ දෂ්ට කරාම වමනේ දාන පටන් ගන්නවා. ඒතර තමයි අම්මා දන්නේ බලනකොට මේ මොකද වමනේ දාන බලනකොට කොහෙද තනක දෂ්ට කරලා තියෙනවා බඹරෙක් නැත්නම් මී මැස්සෙක් දෙබරෙක්. ගොඩක් ආසාත්මිතාවෙදම රෝහලට ඇතුළත් වෙනවා. ඉතාමම නරක තත්ත්වෙන් ළමයි ඇතුළත් වෙලා තියෙනවා. ප්‍රතිකාර තියෙන බය නැද දැන් නැතිින් ප්‍රතිකාර තියෙන මට්ටමේ හැබැයි ප්‍රථම ආධාරයක් වශයෙන් මේ අවශ්‍යතාව කටයුතු කරගෙන ඉක්මනටම රෝහලට එන්න ඕනේ. දැන් මේ විදිහට දැන් ඔබ දැනුවත් වුණා සන්ධිපාද සතුන්ගෙන් මොන වගේ හානිදායක තත්ත්වයන්ද සහ ඒවා කොහොමද අපි දැන් වෛද්‍යතුමා මේ කියපු කාරණයක් එක්ක සම්බන්ධ වෙනවා නම් විශේෂයෙන්ම දැන් මේ වන හානි පිළිබඳ කතා කරනවට වඩා මෙහි ප්‍රතිකර්මයන් ගැන කතා කරනකොට මේ තුලින් අපි සතුන්ගෙන් මේ වන හානි වළක්වා ගැනීම තමයි බොහොම වැදගත් වෙන්නේ වෛද්‍යතුමනි. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. වළක්වා ගැනීමටම ප්‍රධාන වශයෙන් ඉස්සර කොටස් කීපයක් සඳහන් කරා. ප්‍රධාන වශයෙන්ම මේ අපි රාත්‍රී කාලයේ වගේම ඇවිදිනව නම් විදුලි පන්දමක් භාවිත කරන්න ඕනේ. ඔව් දෙවෙනියට අපි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් කකුල්ලට තමයි ගොඩක් දෂ්ට කරන්නේ. බූට් එකක් සපත්තු දෙකක් දාගෙන යන්න ඕනේ. සමහරට ඒ සෙරප්පු ඒවා දාගෙන යන්න හොඳ නැහැ. ඊළඟට දියවැඩියා රෝගීන්, ඒ වගේම හෘද රෝගීන්, ඊළඟට අනිකුත් වගුගඩු අමාරු රෝගීන් මේවට ප්‍රවණතාවය වැඩි දෂ්ට කරොත් ඒකින්ද එවැනි රෝගීන් බොහොම සුපරක්ෂාකාරීව ඉන්න ඕනේ. ඊළඟට පුළුවන් තරම් රාත්‍රී කාලේ හෝ දිවා කාලෙවත් ඒ ස්ථානවලට යනවනම් සම්පූර්ණ සිරුර වැසෙන විදිහට ඇඳුමක් භාවිත කරන්න ඕනේ. ඊළඟට සතුන්ට නිකරුණේ කරදර කරන්න යන්න හොඳ නැහැ. එතකොට ඒ සතුන් ඇවිස්සෙනවා. දැන් ඔය දෙඹරුන්ට ගල් ගහනවා, මේවට බඹරුන් ඉන්න කූඩු මේ 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 මේවට ගල් ගහනවා. එතකොට තමයි උන් ඇවිස්සෙන්නේ. ඒව දේවල් කරන්න දුම් ගහන්න යන්න හොඳ නැහැ. ඒ තැන්ල ගිහිල්ලා මත්පන් පානය, දුම් පානය, දැන් මේ දවස්වල කොවිඩ් ඩියුරන්ට පස්සේ ගොඩක් කට්ටිය දැන් මේ විනෝද චාරිකාවලට යන්න ගියාම ඔය වගේ වෙන්න පුළුවන්. එතකොට දැන් මත්පන් පානය කරපිකට දෂ්ට කරොත් ඇත්තටම එයා එතන සිහිමදි ගතියකුත් තියෙනවා. බඹර දෙමර දෂ්ට කර පස්සේ මියන්න පුළුවන්. ඉතින් ඒවෙන් ගොඩාක් වැළකෙන්න ඕනේ. අර කිව්ව වගේ තමන්ගේ මේ අර තද පාට ඇඳුම්, රතු, තද රෝස, තද නිල්, ඒ වගේ පාට ඇඳන් ඇඳන් යනකොට සත්තු අර මේ ඇදී එන ප්‍රමාණය වැඩි.
එතකොට ඒක මැලකෙන්න බලන්න ඕනේ. හ්ම්. දැන් වෛතුමනි මේ සාමාන්‍යයෙන් අපි අර දැන් රූප සටහන් මගිනොත් පෙන්වුවා මයිටෙක් වෙන්න පුළුවන් නැත්නම් දෙබරෙක් වෙන්න පුළුවන් බඹරුවෙක් වෙන්න පුළුවන්. ඒ විදපු තැන අපි දකින්න ගැටටි වගේ පසුකාලීනව තියෙනවා. ඒ විස අයින් කරයින් පසුවත් ඒවා සාමාන්‍ය තත්ත්වයක්ද නැත්නම් පසුකාලීන අපි දකින්න ශලකර්ම මගිනොත් සමහර අවස්ථාවල ඒව ඉවත් කරන නිසා ඒක සාමාන්‍ය තත්ත්වයක් නැත්නම් ඒක කොහොමද අපි හඳුන්වා දෙන්නේ මෙතුමා? ඔව් දැන් මෙතන දැන් අර ඉස්සෙල්ල පෙන්නපු රූප සටහන් වලින් ගොඩක් ඒවා ගැටිති නැත්නම් අර ඩර්මටයිටිස් කියනවා ප්‍රතිකාරය සමග හරියනවා. නමුත් දියවැඩියා රෝගියෙකුට අපි කියමු මේ ගෝනුස්සෙක් දෂ්ට කරා මෙතන තුවාලයක් ඇති වෙනවා. ඒ තුවාලේ හරියට ප්‍රතිකාර නොකරොත් සමහර වෙලට ඒ ස්ථානේ කළු වෙලා ඒ හැම අයින් වෙන සමහර ඇඟිලි පවා කපා දැමීමට ඉවත් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ රෝගීන් තමන් දන්නේ නැහැ මේක මට දියවැඩියා රෝගයක් තියෙන නිසා ප්‍රතිකාර ගන්න. ඒක හරි හොඳ ප්‍රශ්නයක් ඇහුවා ඒක. මේ සාමාන්‍ය රෝගීන්ට එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැටිති දැන් අපි කියමු උදාහරණයක් ලෙස අර මේ ටික් බයිට් එක එතන ඉන අර කළු ලපේ කලක් යනකම් තියෙනවා. ඔව් එතකොට මේ ශරීර එක තැනක් වගේ වෙන්න පුළුවන් තියෙනවා. කාලයක් යනකම් පවතින. හොඳයි. දැන් විෂවේද සම්බන්ධයෙන් ඔබතුමා බොහොම ප්‍රවීණෙක් සහ ඒ පිළිබඳ හසල දැනුමක් තියෙන කෙනෙක් විදිහට අපි දැන් කලින් කතා කරා උරගයන් ගින්න තිබෙන විෂ කොහොමද? එතකොට දැන් අද කතා කරා සන්ධිපාද සතුන්ගේ. ඒ අමතරව වෛද්‍යමනි ශරීරයේට විෂ ඇතුල් වෙන්න තියෙන මොන වගේ අවස්ථාවන්ද තියෙන අපි දකින්න විශේෂම විවිධ ආකාරයේ විෂ තියෙනවා විෂ පානය කිරීම මගින්ද නැත්නම් මොන වගේ අවස්ථාවන් මගින්ද විෂ අපේ ශරීරයට ඇතුල් වෙන්න තියෙන අවස්ථාවන් ලැබෙන්නේ? ඔව් ඉස්සෙල්ලා අපි උරගයන් කතා කරා ඊළඟට ආත්‍රපෝඩා දැන් මේ සන්ධිපාදික ඊළඟ ගොඩක් දැන් මේ දවස්වල අපිට දකින්න පුළුවන් මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ගොඩක් මේ ගෙවල් ඉන්න ළමයි වැඩි හිටියන් අධික මානසික පීඩනයෙන් ඉන්නේ අපි දැකලා තියෙන ගොඩක් වෙන වස පානය කරගෙන යනවා. කියන්නේ ගොඩක් වෙලාට සමහර අය ලාම්පු තෙල් ඊළඟට පෙට්‍රල් ඊට අමතරව කෘමිනාශක ඊළඟට වල්නාශක ඊළඟ සමහර බෙහෙත් වර්ග මගේ බෙහෙත් මෙතන කිව්වොත් දැන් මේක අහන් ඉඳලා බොන්න පුළුවන් ඒක හින්දා කියන්නේ විස ඒවා පානය කරලා එනවා. ඉතින් ඒ විස ශරීරගත වෙන සමහර ශාක මේ විස ශාක මේ හපල කාලා එනවා. ඒ වගේ ගොඩක් අපිට දකින්න පුළුවන් මානසික මේ විෂාදයේ තත්ත්වය ડિප්‍රෙෂන්. ඒ ගොඩක් මේ පෝස්ට් කොවිඩ් තත්ත්වෙන් කියන්නේ පස්සේ දැන් මේ දවස්වල දකින්න දෙයක් මේක එහෙම වෙන්න පුළුවන්. විස වර්ග කීපයක්ම තියෙනකොට ලොකු මාතෘකාවක් එකකන අපි තව දවසක කතා කරමු නේද? ගොඩක් දෙනෙක්ට බොහොම වැදගත් වෙවි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ වගේ දේවල් දැන කියා ගන්න එක ඔබට බොහොම හොඳයි. මට අවසාන වශයෙන් අහන්න හිතුනේ දැන් දැලඹුවෙක් ගෑවුනහම එතකොට කූඹියෙක් කඩියෙක් කෑවම වෛද්‍යමනි වෛද්‍ය උපදෙස් ලබා ගන්න හදිසියෙම රුහල්ට පැමිණෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් නිවසක දිනම් මොනවද මොන හරි අත්බෙහෙතක් තියනවද? ගෙදරදි කරන්න පුළුවන් ෂණික ප්‍රතිකර්මයක් මොකක් හරි තියනවද අපිට? දැන් ඒකත් හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් මේක ආසාත්මිකතාවයක්නේ. ඔත ආසාත්මිකතාවය ඒ වෙලාවේ හොඳට තිබිලා තා පැය 4කින් 5කින් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් අත්බෙහෙතක් වශයෙන් අර මම ඉස්සෙල්ල කිව්ව විදිහට අයිස් ටිකක් තියලා ඊළඟට පැරසිටමෝල් මාත්‍රා නියමිත මාත්‍රාවෙන් ගන්න ඕනේ අරගෙන මගේ උපදේශ නම් පුළුවන් තරම් ඉක්මනට වෛද්‍යවරයෙක් හමු වෙන එක. නිවසේ අත්බෙහෙත් කරගෙන ඉන්නකොට රෝගියා අසාධ්‍ය වෙන්න පුළුවන්. එතකොට සමහරට අපිට ගැලගෙනකොට පෙනහළු පද්ධතියට බලපාන උෂ්ම ගැනීම අපහසුද කියලා ඒක උෂ්ම ගන්න නැවතිලා රෝගියා මාරාන්තික වෙන්න පුළුවන්. මගේ අත්බෙහෙත් කරගෙන ඉන්නවට වඩා අර ප්‍රථමාධාර කරගෙන සුදුසුකම්ලත් වෛද්‍යරෙක් ළඟට ගිහිල්ලා අනිවාර්යයෙන්ම හමු වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් කූඹියෙක් කෑව මෙතන සාමාන්‍ය රතු වුණාම පැල්ලමක් ආවම එතකොට කඩි කෑවම නැත්තම් දැලඹුවෙක් ගෑනවා අපි මුලින්ම එක්ක සබන් ගාලා හොදනව නැත්තම් ලුණු අතුරෙන්න සෝදලා වුණු අතුර ගානවා ඊට පස්සේ පොල් තෙල් ටිකක් ගාලා සූරලා අයින් කරනවා මෙවැනි දේවල් කරනවනේ නිවසක විශේෂයෙන්ම පුංචි දරුවන්ට මේ අම්මලා කරනවනේ ගොඩක් වෙලාවට ගෙදරදී ප්‍රථම ආධාර දෙන්න කියලා. දැන් එහෙම දෙයක්වත් කරන්නේ නැතුව ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තමයි තමයි. ඔය අයෝ වගේ අර මේ සබන් ගාලා හරික හොදන එක හොඳයි. ඔව් අනිත් ඒවා අපි එච්චර අනුමත කරන්නේ නැහැ. සබන් ගාලා එතන හොදලා රයිස් තියලා පැරසිටමෝල් මාත්‍රාව නියමිත මාත්‍රාවෙන් දීලා එක කරගෙන තමයි හොඳ. නැත්තම් දැන් කඩි කූඹි කෑවම ඔක්කොම ළමයි දරනුන ගෑන්නේ. ඒ නිසා පුංචි බබෙක්ට හරි හැම ගැටලුවක් නැත්තම් දරුවන්ට හැම ගැටලු වෙනවා. ඉතින් ඉවසක ඉන්න ඔබට ඒ වගේ ප්‍රථම ආධාරයන් ලබා දීම මගින් ඉක්මනින්ම ඒ දේවල් පහව කරගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි තවත් ආසාධ්‍යමිකතාවයන් ඉහළ යනවා නම් තමයි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ කියලා වෛද්‍යතුමා නිගමනය කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නත් ඔබට පුළුවන්. වෛද්‍යතුමනි අර කිව්ව වගේ අර විෂ සම්බන්ධයෙන් තව දවසක් අපි කතා කරමු. බොහොම වැදගත් මාතෘකාවක් මේ කාල සීමාවේදී අර මානසික පීඩනයත් එක්ක
ඉන්න පිරිසට බොහොම වැදගත් වෙමි කියලා අපි විශ්වාස කරනවා. අපි අද කතා කරේ විශේෂයෙන්ම සන්දිපාද සතුන්. දැන් සන්දිපාද සතුන් කියවම ඔබත් අහයි මොනවද සන්දිපාද සතුන් කියලා එහෙම නම කියපු පමණින්. නමුත් අපි කතා කරේ මකොළුවන් පිළිබඳ, එතකොට බබරු, දෙබරු පිළිබඳ, ඒ වගේම ගෝනුස්සන්, පත්තෑයන්, ඉවිතරන් මේ මයිටාවන් පිළිබඳව තමයි අපි අද දවසේදී දැනුවත් කරේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපිට තවත් ගොඩක් දේවල් තියෙනවා. අපි දවසේදී විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරා. මොකද අපි කතා කරන්නේ නැති මාතෘකා සම්බන්ධයෙන් ඔබතුමාගෙන් අහන්නේතුනේ. දැන් විශ්වවේදය පිළිබඳයි, ඔබතුමා පශ්චාත් උපාධිධාරියෙක් විදිහට, විද්‍යාපති උපාධිධාරියෙක් විදිහටයි මේ සම්බන්ධයෙන් තෝරගන්න හේතුනේ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට, මේ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට ඇයි මේ ශිෂ්‍යය තෝරගන්න හේතුවේ? මගේ පළවෙනි පත්වීම අම්පාර මහරෝහල. එහිදී ගොඩක් විසගොර සර්පයන් දෂ්ට කළා. ඒක ගැන ගොඩක් මාකට අපි ගොඩාක් රෝගීන් බේරගත්තා. ඒ ඉතින් මට විශේෂ ආසාවක් ඇති වුණා මේ සම්බන්ධව හදාරන්න. දැනත් මම වීරගැටි ප්‍රදේශයේ වැඩ කරන්නේ, සුෂ්ක කලාපයක්, විසගොර සත්තුන් වැඩි. ඉතින් ඒ පැත්ත මම තෝරගත්තේ, මම කැමති ඒ පැත්තට. ගොඩක් කට්ටිය යොමු නොවන මාතෘකාවක් තමයි විශ්වවේදයේ සම්බන්ධ. ඔව්, ඒක තමයි විශේෂයෙන්ම බොහොම වැදගත්. අපි සාමාන්‍යයෙන් නොදනුවත්කමින් ඉන්නවට වඩා මේ පිළිබඳ දැනුවත් වෙන එක තමයි බොහොම වැදගත් වෙන්නේ. ඒ නිසාම තමයි වෛද්‍යමන්ගේ දුරකථන අංකය ලබා දෙන්නම්. ඔබට තව තොරතුරු තියෙනවා නම් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. සහ ප්‍රතික්‍රමයන් ප්‍රථම ආධාර මොනවද කියලා දැනගන්න පුළුවන්. 071 817 77 97 071 817 77 97 තමයි වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය. වෛද්‍යමනි බෙහෙම් සූති වන්තවන අපි තව දවසක තව දේවල් පිළිබඳ කතා කරන්න එකතු වෙමු. අද දවසේදී අපිත් එක්ක මේ විශේෂාංගයේ වෙනුවෙන් එකතුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්වවේද සම්බන්ධ විද්‍යාපති උපාධිධාරී වීරකැටිය දිසාරෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමන් DH TH තුෂාර චමින්ත වෛද්‍යතුමන්. බෙහෙම් සූතිවන්ත වෙන ඔබතුමාට අයිබෝන් වෛද්‍යතුමනි. අපි මේ විශේෂාංගයට සමුදෙන ගමන් අද බදාද පියුම් විලනුත් සමුගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි හෙට උදෑසන 8ට අපි නැවත ඔබ මුණ ගැහෙනවා. බ්‍රහස්පතින්දා පියුම් විලෙන් අද දවස යහපත්, සුබදායි, නිරෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනකමත් අපි සමුගෙනනෝ හෙට උදෑසන 8ට නැවත මුණ ගැහමු. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.